මේ වාහන මෙතෙන්ට ඇවිල්ලා නවත්තලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මෙතෙක්කල් අපේ රටේ මහජන දේපල පාවිච්චි වෙලා තියෙන හැටි තමයි මේ. අනුර දිසානායක ජනාධිපති නොවුන නම් අදත් මේ වාහන පාරේ දුවනවා මහජනතාවගේ තෙල් වලින්, මහජනතාවගේ බදු වලින්, මහජනතාවගේ සල්ලි වලින් මේ වාහන පාරේ දුවන. ඒ නිසා ජනාධිපති කාර්යාලයට අයිති වාහන 833ක් පිළිබඳ තොරතුරු ලේඛනවල තියෙනවා. ඒ වාහන 833න් වාහන 29ක් 2022 වෙනකොටත් අතුරුදහන්. අපි අහනවා මේ රටේ හිටපු ජනාධිපතිවරු මේ වාහන ගිලලාද ගියේ? වාහන 29ක් නැහැ. තමන්ට වගකීමක් තියෙනවා, තමන්ගේ දුර කාලයේ තියෙන දේපල ජනතාවට බාර දීලා යන්න. නෑ, දැන් අනුර දිසානායක වැඩ බාර නම් දවස් 2යි. අපි මේ දවස් 2ට කියන්නේ මේ විස්තර. ජනාධිපති ලේකම් කාර්යාලයට අයිති වාහන 253ක් පිට දුවනවා. දැන් ඒවා තමයි මේ දුවගෙන ඇවිල්ලා තැන් තැන් වල නැවතිලා තියෙන. මෙතන විතරක් නෙමෙයි. දැන් මෙහෙම වාහන නවත්තලා යන්නේ ඇයි? ඒ නිසා ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් හැදුවාම රටේ මහජන ධනය නාස්තිය නවතින හැටි වලට එක උදාහරණයක් මේ. වාහන බාර දීපු අයගේ විස්තර අපි දැන් ඉල්ලලා තියෙනවා. ඒ වාහන බාර දුන්නේ කාටද? ඒ නිසා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් වාහනයක් දුන්නාම ඒක දුන්නේ හිටපු ජනාධිපතිවරයෙකුටද? ඒක දුන්නේ ඇමතිවරයෙකුටද? ඒක ජනාධිපති උපදේශකයෙකුටද? කාටද කියලා කියන්න එපා. ඒ නිසා අපි මේ පටන් ගත්තා විතරයි. බොහෝ දේවල් හෙළිදරව්වේ. මහ බැංකු බැඳුම් කර වංචාවේ ඉඳන්, පාස්කු ප්‍රහාරයේ ඉඳන්, බාර් ලයිසන් දීපු අය ඉඳන් දැන් ලිස්ට් එකේනවා අපි ළඟ. ඒ නිසා මේවට අදාළ විධිමත් පරීක්ෂණ පවත්වනවා. ඒ විතරක් නෙමෙයි, මේ වාහන ටික අපි හොයලා ඒවට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න එක ජනාධිපතිවරයා අනුර දිසානායක සහෝදරයා මේ වෙනකොට කියලා තියෙනවා මොකද්ද කරන්න කියලා. හැබැයි මේ අවභාවිතාවට අදාළ මෙවැනි වගකීම් විරහිත වැඩ කිරීමට අදාළ ඒ පුද්ගලයන් කවුද කියලා අපිට රටට හෙළිදරව් කරනවා.